කෞද මේ ඇරවාන? ඇරවානාගේ ජීවන රටාව, ඇරවාන වර්ගමනුවද, ඇරවාන අභිජනනය කරන්නේ කොහොමද, ලංකාවේ ඇරවාන අභිජනනය කරනවාද, ඇරවානාට ලංකාවේ පවතින වටිනාකම හා නිලගන, ඉතින් මේ වගේ දේවල් ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඇරවානා යනු ප්‍රාග් ඓතිහාසික බාහිර පෙනුමක් ඇති මත්ස්‍ය සමූහයක් අතරින් කැපී පෙනෙන සුපිරි හා ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක්. සුරතලයට ඇති කරන සාමාන්‍ය මසුන් සමග සසදා බලන විට ඇරවානා කියන්නේ පෙරදාමයේදී වටිනා මත්ස්‍ය විශේෂයක් ලෙස සලකන්න පුළුවන්. ඔවුන්ගේ ජනප්‍රියභාවයට හේතුවන අනෙකුත් කරුණ නම් ඇරවානා මසුන්ගේ ඉතා කෑදර මාංශ භක්ෂික ආහාර පුරුද්ද. ඒ වගේම පණ ඇති කුරුල්ලන්, මීයන්, හාවන්නාදී සතුන් ආහාරයට ගන්නා බව අන්තර්ජාලය ඔස්සේ සමාජයට වීඩියෝ පටවලින් ව්‍යාප්ත වුණත් මුහුදු ගවේෂකයන්, මුහුදු විශේෂඥයන් විසින් කියන විදිහට ඇරවානාගේ භයංකර ආහාර සපයා ගැනීම, ඒ වගේම දියෙන් ගොඩට පැන අවශ්‍ය ගොදුර ආහාරයට ගැනීම ඒ අයුරින්ම ප්‍රසිද්ධියට නුසුදුසු මෙන්ම වැරදි බවත්, ඇරවානාගේ ආක්‍රමණශීලී ආහාර පුරුදු පිළිබඳව නීති විරෝධී වීඩියෝ පට විදිහට සමාජයට මුදා හරින බවත් මොවුන් වැඩිදුරටත් පවසා සිටිනවා. ඇරවානාගේ ආහාර රටාව හා ජීවන රටාව ගත්තොත් ඇරවානා මත්ස්‍ය කර්මාන්තය කරගෙන යන්නන් කියන විදිහට මොවුන් අධික මාංශ භක්ෂක මාළු වර්ගයන් ලෙසත් මත්ස්‍ය වැඩිමේ අවධිය තුළ ආහාර වේල් ලෙස අධික ප්‍රෝටීන් අඩංගු කරදිය ඉස්සන්, කුඩා මාළුන්, කෘමීන්, පණුවන්, මස් බිත්තර ආදී ආහාර ලබා ගන්නවා. ඒ වගේ මෙම ආහාර ඔවුන්ගේ වාසස්ථාන ආශ්‍රිතව නොවුනත් මෙම මාංශ භක්ෂක ජීවියා සිය බලය යොදාගෙන එම ආහාර සොයා ගැනීමට දක්ෂතාවයක් දක්වනවා. ඔවුන්ගේ ජීවන රටාව ගත්තොත් දකුණු ඇමරිකාවේ ජල පිටාරතන්වල බොහොමයක් ඇරවානා වර්ගවල වාසස්ථාන ලෙස යොදා ගන්නවා. වාසය කරන ස්ථානවල අගල් 46ක් තරම් දිග ඇති විශාල වැඩිමක් ඔවුන්ට උරුම වෙලා තියෙනවා. ජල පිටාරතන්වල ගැඹුරු පත්ලේ ඇරවානා ජීවත් වුවත් විශේෂයෙන් කියන්න ඕනි ජලය නොමැති වුවද යම් සීමා සහිත කාල සීමාවක් සිය ජීවිතය නොනැසී පවත්වා ගැනීමට හැකියාවක් මෙම ඇරවානා සතුව තියෙනවා. ඇරවානාගේ අසාමාන්‍ය දක්ෂතාවයක් විදිහට සිය ගොදුරු අල්ලා ගැනීමට අඩි 5ක් 6ක් තරම් උසකට පැනීමේ හැකියාවක් මේ ඇරවානා සතුව තියෙනවා. ඒ වගේම ඇරවානා මත්ස්‍යයම් සුරතලයට ඇති කිරීම සඳහා තෝරා ගැනීම තරමක් අපහසු කරුණක් වන්නේ ඉතාමත් ප්‍රචලිත ඇරවානා වර්ග ලෝකයේ නොයෙකුත් රටවල් වලින් සොයා ගැනීම. ආසියාවෙන් ඇරවාන වර්ග 4ක්, දකුණු ඇමරිකාවෙන් වර්ග 3ක්, ඕස්ට්‍රේලියාවෙන් වර්ග 2ක් හා අප්‍රිකාවෙන් 1 වර්ගයක් ලෙස ලෝකයේ ප්‍රධාන වාසස්ථාන 4කින් මෙම ඇරවානා සොයාගෙන තියෙනවා. මොවුන් අතර කිහිප දෙනෙක් ගත් විට ආසියන් රෙඩ් ඇරවානා, ආසියානු රක්ත වර්ණ ඇරවානා ජාන අණුව නොයෙකුත් වෙනස්කම් වලින් යුක්ත ජලජ සත්ත්වයෙක්. ශබ්දවලට හිමිකම් කියන අතර ආසියානු ඇරවානා දිගින් වැඩි ජලයට කලිසර බවක් දක්වයි. සිල්ව ඇරවානා, රිදී පැහැති ඇරවානා, විශාල කොරපොතු, දිගැති ශරීරයක්, ක්‍රමක්‍රමයෙන් සිහින් යන වල්ගයක් හා පිටුපස වල්ගයට පැතිරී යන කුඩා වරල් වලින් යුක්ත වේ. වැඩිම අගල් 35ක් පමණ දිගින් යුතුවේ. වතුරේ සිට දුර පැනීමට ඇති ක්‍රමානුකූල හැකියාව නිසා මංකි පිස් යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වයි. බ්ලැක් ඇරවානා, කාලවර්ණ ඇරවානා, අගල් 35ක් පමණ දිගැති ශරීරයක් හා ප්‍රහාරයක් එල්ල කළ හැකි සෙන්ටිමීටර 15ක පමණ දිග වල්ගයකින් යුක්තයි. ගෝල්ඩන් ඇරවානා, රන්වන් ඇරවානා පපුව ප්‍රදේශයේ නෙරා විශාල අත්තටු වැනි වරල් වලින් යුක්ත වේ. අගල් 35ක් පමණ දිගින් සහ කිලෝග්‍රෑම් 17.2ක් පමණ ස්කන්ධයකින්ද යුක්ත වේ. ඒ වගේම ග්‍රීන් ඇන්ඩ් බ්ලූ ඇරවානා, නීල හරිත ඇරවානා වර්ගය පොදුවේ කොළ ඇරවානා ලෙස හඳුන්වන්න පුළුවන්. නීල පැහැති කොරපොතු හා ඉරිවැටුණු නීල හරිත ශරීරයේ අළු සහ කොළ පැහැති වර්ණයකින් යුක්ත වේ. ජලයේ ඉතාමත් මන්දගාමී මත්ස්‍යෙකු ලෙස මොහු හඳුන්වන්න පුළුවන්. ක්‍රොස්බැක් ඇරවානා, ක්‍රොස්බැක් ඇරවානා සතු විශේෂ ලක්ෂණයක් වන්නේ රන්වන් පැහැති විනිවිද පෙන විශාල දිලිසෙන කදිම කොරපොතු සහ වරල් යුවලක් සතු වීමයි. දිග අඩි 35ක් පමණ වේ. ඉතින් ඇරවානා මසුන්ගේ තවත් වැදගත් කටයුත්තක් වන්නේ මොවුන්ගේ අභිජනන කටයුතු. මම අද කියලා දෙන්න කොහොමද ස්වභාවික අභිජනනයක් වෙන්නේ, කොහොමද කෘත්‍රිම අභිජනනයක් වෙන්නේ කියලා. මුලින්ම අපිට අභිජනන කටයුතු කරද්දී වැඩුණු ගැහැණු සතෙක් සහ වැඩුණු පිරිමි සතෙක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඇරවානකු අභිජනන සුදුසු තත්ත්වයට පත් වෙන, ඒ කියන්නේ පරිණත තත්ත්වයට පත් වෙන නම් අවුරුදු 3ක් 4ක් වගේ කාලයක් ගත වෙනවා. ස්වභාවික පරිසරයක නම් පිරිමි සතා සහ ගැහැණු සතා එකතු වෙලා තමයි මේ බිත්තර දාන ක්‍රියාවලිය කරලා පිරිමි සතා විසින් පැටව් එළියට එනකම් මුඛ තුල රඳවාගෙන ආරක්ෂා කරන්නේ.
කෘතිම අභිජන කටයුත්ත කරනා මුලින්ම මෞසත්තු හඳුනා ගන්න ඕනි. ඇත්තරම කිව්වොත් මොවුන්ගේ ගැහැණු පිරිමි හොයාගන්න ටිකක් අමාරුයි. ගොඩක් අත්දැකීම් තියෙන අභිජන කටයුතු කරන පළපුරුදු කෙනෙක්ට ඇරෙන්න සාමාන්‍ය අයකුට නම් මේක හොයාගන්න තරමක් අසීරුයි. කොහොම නමුත් ඉන් පසුව විශාල ටැංකි හා මඩපොකුණු වලට මහා පරිමාණ ලෙස ඇරවාන අභිදන්න කටයුතු කරන අධ්‍යයනය කරන අය හොඳ තත්ත්වයේ සිටින මෞසතුන් තෝරාගෙන ඔවුන්ව මඩපොකුණු හා විශාල ටැංකි වලට යොමු කරනවා. ඊට පස්සේ ඔවුන් අපේක්ෂා කරන කාල සීමාවක් තුලදී එම මුදාහැරපු පිරිමස්සෙන් පමණක් තෝරාගෙන ඔවුන්ගේ කටවල් ඇරලා බලනවා බිත්තර තියනවද කියලා. ඉතින් ඒ විදිහට හිටියොත් ඒ විදිහට බිත්තර තිබ්බොත් තමයි ඒ බිත්තර අරගෙන කෘතිම ආකාරයෙන් රක්කවල පැටව් එළියට ගන්නෙ. ඉතින් ඔයාලටත් ඇරවානකු අභිජන්‍ය සිදු කරන්න අවශ්‍ය වුණොත් මුලින්ම නිරෝගී පිරිමස්සෙක් සහ ගැහැණු මස්සෙක් තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ ඔවුන්ට අවශ්‍ය ඉඩකඩ, ජලයේ ගුණත්වය තියෙන ටැංකියකට දාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ කරුණක් තමයි මාස දෙකක් පමණක් කාලයක් යනකම් මේ මෞසතුන් දෙදෙනා වෙන් කරලා තමයි තියාගන්න ඕනි. ඒ කියන්නේ ටැංකිය දෙකට බෙදලා හෝ වෙනත් පිළිවෙමකින් ගැහැණු සතා සහ පිරිමි සතා වෙන් වෙන වශයෙන් තමයි තියාගන්න ඕනි. මේ වගේ මාස දෙකක් පමණ කාලයක් ගත වුණාට පස්සේ මොවුන් දෙදෙනාව අරගෙන තමයි එක් ටැංකියකට දාගන්න ඕනි. ඒ ටැංකියත් ජලයේ pH අගය, ජලයේ ගුණත්වය වගේ කරුණු මත පදනම් කරගෙන හොඳ ඉඩකඩ තියෙන ටැංකියකට දාගන්න ඕනි. ඊට පස්සේ ටික කාලයක් යනකොට මොවුන්ගේ සුදුසු කාලයේදී අභිජන්න කටයුතු මොවුන් විසින්ම සිදු කරනවා. තවත් මතක තියාගන්න සබා ගන්නොන් කරුණක් වන්නේ පිරිසිදු වතුර, ආහාර රටාව, පිටර පද්ධතියක් වගේ දේවලුත් මොවුන්ගේ අභිජන්නයට ගොඩක් හේතු වෙනවා කියන එක. ජලයේ pH අගය, උෂ්ණත්වය සාමකාමී මට්ටමක නොමැතිනම් එම අභිජන්න කටයුතු පහසු වෙන්නේ නැහැ. කලින් කියපු ආකාරයට ගැහැණු සතා විසින් දමන බිත්තර, පිරිමි සතා විසින් මුකතු රදවාගෙන ඒ අදාළ ආරක්ෂක කටයුතු සිදු කරනවා. ඒ වගේම එක එක වර්ගයත් එක්ක බිත්තර පුපුරන කාල සීමාවත් වෙනස් වෙනවා. එක් වරකට බිත්තර 25 104 ප්‍රමාණයක් ඇරවානා ගැහැණු සතා විසින් යොමු කරනවා. හොඳ රැකවරණයක් ලබා දුන්නොත් තමයි රටව ගොඩක් ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. කෘතිම ආකාරයෙන් කරන අභිජන කටයුතු ගොඩක්ම සාර්ථක වෙනවා කෘතිම ආකාර බිත්තර රක්කන නිසා. ඉතින් නිවසේ මෙම අභිජන කටයුතු සිදු කරනවා නම් අනිවාර්යෙන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ පිරිසිදු වතුර, ෆිල්ටර් පද්ධතිය හා ජලයේ pH අගය ආදී කරුණු. ඉතින් මේ ආකාරයට තමයි ඇරවාන අභිජන කටයුතු සිදු කරන්නේ. මේ කරුණු එක්ක බලද්දී ඔයාලට අනිවාර්යෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් තව දෙයක් ඔයාලට අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. ඒ තමයි ශ්‍රී ලංකාව තුල අපිට හැම ඇරවාන වර්ගයක්ම අභිජන්‍ය කරන්න බෑ. මොකද ඒෂියන් ඇරවාන වගේ වර්ග ලංකාවේ අපිට අභිජන්‍ය කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේ වර්ග පිටරට අභිජන්‍ය කටයුතු සිදු කරාට පස්සේ ලංකාව වගේ වෙන රටවල් වලට ආනයන කරන්නට පෙර නැවත අභිජන්‍යයක් සිදු කිරීමට නොහැකි විදියට තමයි එයාලා ආනයන කටයුතු සිදු කරන්නේ. ඒක ඉතින් ලංකාවේ දක්ෂතාවය නොහැකි කමක් නෙමෙයි, ඒ සම්පත් ඒ ආකාරයෙන්ම නොමැති කම කියන එක මට හිතෙනවා. කොහොම නමුත් සිල්ව ඇරවානා සහ ඇල්බිනෝ සිල්ව ඇරවානා දැනටමත් ලංකාව තුළ අභිජන්‍ය කටයුතු සිදු වෙනවා. මේ වෙනකොට වෙළඳපළට නිකුත් කරලා තියෙන්නේ සිල්ව ඇරවානා පමණක් වුණත් ඒෂියන් ඇරවානා අභිජන්‍ය කටයුතු ලංකාව තුළ පරීක්ෂණ මට්ටමින් සිදු වෙනවා. ඉතින් ඒකත් සතුටින් කියන්න ඕනි දෙයක්. ඒ වගේම තවත් වැදගත්ම කරුණක් වෙන්නේ ඇරවානාට ලංකාව තුළ පවතින ඉල්ලුමහා වටිනාකම. ඇරවානාට ලංකාව තුළ පවතින ඉල්ලුමහා වටිනාකම සැසදුවොත් වෙනස් වන ඉල්ලුම යටතේ වෙනස් වන මිල ගණන් පවතිනවා. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනි මෙම මිල ගණන් සාපේක්ෂව විවිධ හේතුන් මත, විවිධ කරුණු මත වෙනස් වීම වලට ලක් වෙනවා. ඉතින් මොකද මාත් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ මේ පිළිබඳව මිල ගණන් පිළිබඳව දන්න අයගෙන්. ඉතින් අපිට හරියටම කියන්න බෑ මේ ගාන කියලා. ඉතින් මිල ගණන් වෙනස් වීම වලට ලක් වෙනවා. මුලින්ම සිල්ව ඇරවාන අඩි එකමාරක පමණ සාමාන්‍ය වැඩුණු ඇරවාන මාළුවෙක් සාමාන්‍ය ලංකාවේ 12,500ක් 16,000 වටිනාකමක් ගන්නවා. ඒ වගේම අඩි දෙකක පමණ රෙඩ් ටේල් ගෝල්ඩන් ඇරවාන මාළුවෙක් ලංකාවේ මුදලින් 150,000ත් 160,000ත් අතර වටිනාකමක් ගන්නවා. අඩියක පමණ ගෝල්ඩන් ඇරවාන කෙනෙක් ලංකාවේ මුදලින් 70,000ත් 90,000ත් අතර වටිනාකමක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඇරවාන පැටව ගත්තොත් සිල්ව අගල් 4ක පමණ පැටියෙක් ලංකාවේ මුදලින් රුපියල් 5,000ත් 10,000ත් අතර වටිනාකමක් තියෙනවා. ඇල්බිනෝ රෙඩ් අගල් 4ක පමණ ඇරවාන පැටියෙක් රුපියල් 15,000ත් 20,000ත් අතර වටිනාකමක් තමයි ලංකාවේ තුල තියෙන්නේ. ඉතින් සුපර් රෙඩ් අගල් 4ක පමණ ඇරවාන පැටියෙක් රුපියල් 16,000ත් 20,000ත් අතර වටිනාකමක් ලංකාවේ තුල පවතිනවා. ඉතින් මිල අධිකම ඇරවාන වර්ග විදිහට ඒෂියන් ඇරවාන වර්ග හඳුන්වන්න පුළුවන්. ලංකාවෙත් අපිට මිලදී ගන්න පුළුවන් ඒෂියන් ඇරවාන වර්ග.
ඉතින් අවසාන වශයෙන් ඔයාලට කියන්න ඕනි, නිවසක ඇරවානකු ඇති කරනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි. ඇරවානාගේ තියෙන ප්‍රබල ආහාර ගැනීම රටාවත් එක්ක අනිවාර්යෙන් ටැංකිය අපිරිසිදු වෙන්න පුළුවන්. ඒ නිසා ටැංකිය පිරිසිදු තියාගන්න ඕනි අනිවාර්යෙන්. ජලයේ පෙරීමේ විධිමත් ක්‍රමවේදයකුත් අනිවාර්යෙන් තියෙන්න ඕනි. ඒ කියන්නේ පිල්ටර් පද්ධතියක් වගේ ස්ථාපිත කරලා තියන්න ඕනි. සාමාන්‍යයෙන් සතියකට වරක් ජලය මාරු කිරීම යෝග්‍යයි කියලා මම හිතනවා. ඒ විතරක් නෙමෙයි, මුල්ම වරට අරවානකු ඇති කරනවා නම් මතක තියාගන්න ඕනි මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි කියලා. මොකද මාළුවා ලොකු වෙනවත් එක්කම විවිධ ප්‍රශ්න අපිට මතුවෙනවා. ටැංකිය ඉඩමදි වෙනවා, ජලයේ ප්‍රමාණය මදි වෙනවා. මොකද සාමාන්‍ය වැඩුම අරවානකට ගැලුම් 125ක් වගේ පරිමාවකට ජලය පුරවපු ටැංකියක් අනිවාර්යෙන් ඕනි වෙනවා. අවසාන වශයෙන් අරවානා මාළුවෙක් ඇති කරන එක තරම මිල අධික විනෝදාංශයක් වුණත් මොකක් හරි ක්‍රමානුකූල වැඩපිළිවෙලක් මාළුවා වෙනුවෙන් දිනචර්යාවට පුරුදු කරගත්තොත් ගොඩක් පහසු වෙනවා. මොකද අපි ඇති කරන මාළු වර්ගවලට වැඩි අරවාන විශේෂ මාළු වර්ගයක් නිසා. ඒ නිසා අරවානෙකුට ලොකු මුදලක් කාලයක් වගේ ශ්‍රමයකුත් අනිවාර්යෙන් යොදන්න ඕනි. අරවානා මසුන් පිළිබඳ අභිජන්‍ය පිළිබඳ ගොඩක් දේවල් අද ඔයාලා වීඩියෝ එකෙන් දැනගත්තා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිරියටත් අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. හැමෝටම සුබ දවසක්.